අයුබෝවන් බිත්තර කියන්නේ මිනිස් සිරුරට අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් ඉතා ඉක්මනින් හා පහසුවෙන් ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමයක්. ඒ වගේම ලෝකේ ජීවත් වෙන බොහෝ පිරිසක් දිනපතා මේ බිත්තර පරිභෝජනය කරනවා. බිත්තර සුදුමදය සහ කහමදය පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත්. ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ වගේම අත්‍යවශ්‍ය මේධාම්ල මේ බිත්තරවල බොහෝ සෙයින් අඩංගු වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ ස්වභාවික බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් දසම 7.5ක්, මේදය ග්‍රෑම් දසම 5.1ක් වගේම කැලරි 76ක් අඩංගු වෙනවා. ඒත් අපි අද කියන්න යන්නේ ඒ ගැන නම් නෙවෙයි. මිනිසා විසින්ම විනාශයට ළඟා කරවන තවත් විනාශකාරී ක්‍රියාවක් පිළිබඳවයි. ඒ තමයි ප්ලාස්ටික් බිත්තර. රැඳිලා ඉන්න දිගින් දිගටම අපිත් එක්ක මේ වීඩියෝ එක අවසානය වන තෙක්. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් හැමදාමත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අකමැත්තෙන් වුණත් අපි අද ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද චීනු ප්ලාස්ටික් බිත්තර හදන්නේ කියලා. ඒ වගේම ප්ලාස්ටික් බිත්තර අඳුනගන්න විදියත් මේ වීඩියෝ එක අවසානයේ අපි ඔයාලට කියලා දෙනවා. මේ තියෙන්නේ පෙට්‍රෝලියම් පිරිපහදුවෙන් පසුව ඉතිරි වෙන කාබන් අපද්‍රව්‍යවලට තවත් සංයෝග එකතු කරලා හදන සම්මිශ්‍රණයක්. මේක අවර්ණයි. මෙන්න මේකෙන් තමයි බිත්තර සුදුමදේ හදාගන්නේ. අවර්ණ සුදුපැහැති ජෙලි වැනි ද්‍රව්‍යයට බිත්තරේ සුදුපැහැ එක්කන ආකාරය තමයි ඔයාලට මේ පෙනෙන්නේ. ඒ වගේම මේ සුදුබඳයට කෘතිමව මවුන් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පවා එක්කනවා. දැන් ඔයාලට පෙනෙන්නේ ප්‍රොඩක්ෂන් ලයින් එක දිගේ බිත්තර කහමදේ එන ආකාරයයි. මවුන් මේවාටත් අවශ්‍ය ප්‍රෝටීන් වගේම අවශ්‍ය කරන විටමින් වර්ග කෘතිමව එකතු කරලායි තියෙන්නේ. දැන් ඔයාලට පෙනෙන්නේ කෘතිමව නිෂ්පාදනය කරපු බිත්තර කටුවලට කෘතිමව නිෂ්පාදනය කරන ලද සුදු හා කහමදය එකතු කර අවසන් නිෂ්පාදනයේ පැක් වෙලා එළියට එන ආකාරයයි. මෙහිදී මෙම බිත්තරවලට සීරියල් නම්බර එකක් එක්කිරීමද සිදු වෙනවා. දැන් ඔයාලට පේන්නේ බිත්තරවල අවසානයට සීරියල් නම්බර එක print වන ආකාරයයි. දැන් අපි බලමු කොහොමද ප්ලාස්ටික් බිත්තර වලින් ස්වභාවික හොඳ බිත්තර වෙන් කරලා අඳුරගන්නේ කියලා. බරෙන් නම් මේ බිත්තර වල කිසිම වෙනසක් හොයන්න අමාරුයි. හේතුව චීනු ඒ තරම් සූක්ෂමව මේ බිත්තර නිෂ්පාදනය කරන නිසා. ඒත් වතුර භාජනයකට මේ බිත්තර දැමුවොත් ප්ලාස්ටික් බිත්තරේ උඩ එන අතර ස්වභාවික බිත්තරේ ජලයේ ගිලී යනවා. ඒ වගේම මේ බිත්තර බිඳලා බැලුවොත් ස්වභාවික බිත්තර වල තියෙන්නේ ලා කහ පැහැයක්. ඒත් ප්ලාස්ටික් බිත්තරේ කහමදය තද පැහැයෙන් වැඩි. එයට හේතුව මේ බිත්තර නිෂ්පාදනයේදී යොදන කෘතිම වර්ණකයි. ඒ වගේම අපි දැන් බලමු ප්ලාස්ටික් බිත්තරයක් හා එවෙලේ කුකුල් කොටුවකින් ලබාගත් බිත්තරයක් තැඹුවොත් කොහොම වේද කියලා.
යාළුවනි ඔයාලට දැන් පුළුවන් නේද කොහොමද හොඳ බිත්තරයක් අඳුරගන්නේ කියලා. ඒ වගේම ඔබ බිත්තර මිලදී ගන්නකොට ඉතා විශ්වාසවන්ත වෙළඳ සැලකින් පමණක් මිලදී ගන්න කියලත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ඒක අපිට ගොඩක් වැදගත්. මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතෙනවා නම් දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගෙනෙන වීඩියෝ එකකින් අපි හෙටත් හමු වෙමු.